මේ සූදු පනතය හොඳහා නරක කීපයක් තියෙනවා. නමු රටක් හැටියට රටට බදු අවශ්‍යයි. රටේ සංචාරක රටක් හැටියට සංචාරකයන්ට අවශ්‍ය දේවල් රටකට අවශ්‍ය වෙනවා. හැබි කියන්න හැම දෙයක්ම රටකට අවශ්‍යයි කියලා. නමුත් සංචාරකයෙන් රටක් හැටියට දූපතක් හැටියට ලෝක ප්‍රසිද්ධ සංචාරක මාර්ගයක් තියෙන ලංකාව හැටියට ලංකාවට සංචාරක ව්‍යාපාරය දිනනවා. හැබැයි මේක හොඳ තීන්දුව කීපයක් අරන් තියෙනවා. මොකද ඩොලර් 50ක් අය කරනවා. මීට කලින් ඩොලර් 75ක්වත් අය කරේ නැහැ කැෂිනෝ ගානයට. මේකේ තියෙනවා මං හිතන දේ මේ පනතට ඩොලර් 50ක් අවශ්‍යයි. 50ක් නැතුව ඇතුල් වෙන්න බෑ. ඇමරිකන් ඩොලර් 50ක් නැතුව පෞගේ කාලේ නොමිලේ ඇතුල් වෙන්න තිබෙක ඇමරිකන් ඩොලර් 50ක් නැතුව ඇතුල් වෙන්න බෑ. ඊළඟ එක තමයි මං හිතන්නේ ආදායම් බදු. ආදායම් බදු අනිවාර්යෙන් ආදායම් බදු පයිලයක් අරින්න ඕන කැසිනෝ ගන්න. ඒක බොහොම හොඳ වැඩක්. සල්ලි තියෙන ඉන්නේ නැනි කැසිනෝ ගහන්නේ. සල්ලි නැති අයට කැසිනෝ ගහන්න බෑ. අපේ බදුල්ල අයට කැසිනෝ නෑ. බදුල්ල පැත්තේ නෑ. කැසිනෝ ගහන්න. කැසිනෝ කාරෝ ඉන්නේ ඔක්කොම සල්ලි තියෙන අය කොළඹ නගර ආසන්න ප්‍රදේශවලනේ. අයින්ද සල්ලි තියෙන අයට කැසිනෝ ගහනවා නම් ඒ වගේ බදු ගන්න ඕන. ඒ නිසා මම මේ වෙලාවේදී කියනවා ඔබතුමා කතා කරන්නේ පොයින්ට් පොටර දෙනවා අර කරකරු කතා නෑ එකතුමා. අරයට පොඩ අමාරුවක් තියෙන දෙන්නකෝ. ඔව් මොකද ඉඳ නිල්මන් තිතුමා? ගරෝ මගේ නම කියලා චාමර සම්පත් රාජ්‍ය ඇමතිතුමා කතා කළා. තමුන්නාන්සේ ඔය රාජ්‍ය ඇමතිකමක් දරන්නේත් ඔය මහ නරියෙක් හැටියට තමුන්නාන්සේ හඳුන්වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේම තමයි. තමුන්නාන්සේලාගේ බදුල්ල පැත්තේ තමුන්නාන්සේලා කැසිනෝ නොගැහුවාට තමුන්නාන්සේලා බූරු ගහන බවත් අපි දන්නවා. ඔබතුමා කාලේ ගුලියාපිටිය හොඳම බූරුකාරයා කවුද කියලාත් මම දන්නවා. ඒ පැත්තේ මිනිසු කියන ඉඩම් කඩන ඒවා ඈ කසිප්පු පෙරන ඒවා ඒවා ගුලියාපිටිය පැත්තේ හරි ප්‍රසිද්ධයි. හරිද? ඔයාගේ නම කිව්වත් ප්‍රසිද්ධයි. ඒ නිසා ඒව ගැන අහගන්න එනවා නම් අපි වෙන වෙනම කතා කරගමු. මොකද තමන් උඩ බලාගෙන කෙල ගහන්නලා ඇත් වෙන්නපා මන්ත්‍රීතුමා. අපි ඔයා ගැන හොඳට දන්නවා. විභාග පාස් කරපු විදිය ඒවා මේවා ඔක්කොම ෆයිල් පිටින් අපිට ගෙනල්ලා අතාරින්න පුළුවන් මේ වගේ. එහෙනම් එන්න එපා. ඒවා හොඳින් කතා කරනවා නම් හොඳින් කතා කරගමු. නරකින් කතා කරනවා නම් නරකින් කතා කරගමු. ඒවට උත්තර දෙන්න. එක්කම ගරු කතානායක කාලය අවසන් වෙන්නේ. ගරු කතානායක විනාඩි දෙකක් දෙන්න මට. ගරු කතානායකතුමනි අද සූදු පනත වගේම දැන් පෞගිය කාලේ උඩවලව. ප්‍රශ්නේ නිකන් මේ විපක්ෂයේ කට්ටියට දෙන්න හොඳ නැහැ. බෝල පාස් කරලා ගහන්න. මොකද මේ අපි ඒ වෙලේ වතුර දෙන්න තිබ්බ වෙලාවේ වතුර දීලා තිබ්බනම් අද මේ විපක්ෂයේ මේ බෝල ගන්නෙ නැහැ. නැත්තම් මේගොල්ලෝ ලෑත්තුනේ වෙලසෙල්ලමක් දාන්න. අර නම වෙන්දා වගේ එකතු වෙලා ආයේ අපේ ගෙවල් වලට වැඩේ දෙන්න තමයි ලැහැත් වෙලා හිටියේ. නමුත් වතුර දුන්නා. හැබැයි දෙන දෙයක් තියෙනවා නම් අර කතානායකතුමා ඒ ඉල්ලන වෙලාවට දෙන්න ඕන. පස්සේ දීලා වැඩක් නැහැ. හැබැයි මම මෙතනදි කියනවා මේ මොන මොන කැසිනෝ නෙවෙයි සූදු වලින් නෙවෙයි මොන වගේම බදු ගත්තත් අහිංසක මිනිස්සුන්ට මේකේ ප්‍රතිලාභය යන්න ඕන. මම මීට කලින් උත්කුවා ගල් අරක්කු බෝතලේ අඩු කරන්න ඕන කියලා. හයි කවුරු මොනවා කිව්වත් ඒකට සාධාරණීෂ්ඨ වෙන්න ඕන. දැන් මං ගිය සති දෙකකට කලිනුත් මේක ප්‍රකාශ කළා. කොහෙන් බදු ගත්තත් කමන්නේ නැහැ. කැසිනෝ බදු හරි මොන බදු හරි අරගෙන ගමේ අහිංසක මිනිස්සුන්ට ඔබතුමත් පිළිගන්නවා. අන කතානායකතුමත් ඔළුව වන්නනවා. ගල් අරක්කු බෝතලේ අඩු කරන්න ඕන කියනකොට ඒක ඇත්ත. අනුමත කරනවා. ඔබතුමත් අනුමත කරනවා. මොකද ඔබතුමත් ගමේ වැලිගම නැත්තම් අකුරැස්සේ දෙනියායේ චන්දෝලින් ආපු කෙනෙක් නිසා ඔබතුමා උනත් ඒක අනුමත කරනවා. මං කියන්නේ මේ ආයේක පස්සේ අවුරුද්දකින් දීලා වැඩක් නැහැ. දෙනවනම් හෙට අනිද්දාට ඒකත් අඩු කරන්න ඕන. මොකද දැන් මේ කරුණාකර අවසන් කරන්න ඕනේ. එමෙතුමා අවසන් කරන්න. එහෙනම් මම මේ වෙලාවේදී කියන්න ඕන මේ සූදු පනත මොන පනත් ආවත් රටට යහපත් රටට බදු වෙන පනත් වලට අපේ සහයෝගය දෙනවා. හැබැයි සූදුවට නෙවෙයි අපේ රටට ආදායම එන අපේ බජට් එකට නැත්නම් අපේ අයවැයට අපේ ආර්ථිකයට හයියක් එන්න නම් අපි උදව් කරනවා. ස්තුතියි.